මේක ලේසි නෑ. හරියට දැන් කිරි කනුව වගේ වැඩක් මාධ්‍ය අමිතිකම කරනවා කියන්නේ. ඒක හොඳට දැනගෙන තමයි අද මම මේ පුටුවේ වාඩි වුණේ. දේශ සීමා විරහිත වාර්තාකරුවන්ගේ නිර්ණායනයට අනුව ලෝකේ රටවල් 180ක් අතරින් ජනමාධ්‍ය නිදහස පැත්තෙන් අපි ඉන්නේ 165 වෙනි තැන කියන එක අපි ඒ තරම්ම පල්ලම් බහැපු තැනක ඉන්නේ කියන එක කනගාටුවෙන් වුණත් අපිට සිහිපත් කරන්න වෙනවා. මම හිතන්නේ නෑ 100%ක් පරිපූර්ණ මාධ්‍ය නිදහසක් ලෝකේ සුපිරිම ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටකවත් තියෙනවා. නමුත් අපි ඒ දේ අපේ රට තුළ උපරිමයෙන් ඇති කිරීමට උත්සාහ කළ යුතුව තිබෙනවා. පහුගිය කාලේ අපේ රටේ මාධ්‍යවේදීන්ට විවිධ අඩන්තේට්ටම්වලට සමහර වෙලාවට මාධ්‍යවේදීන් ඝාතනය වීම, පහර කෑම්වලට ලක්වීම, අතුරුදහන් වීම, ඒ වගේම නොමිලි කොණ්ඩෙ කැපුවා, රැවුල කැපුවා, තර්ජන ගර්ජන හමුවේ අපේ රටේ හිටපු දක්ෂ මාධ්‍යවේදීන් රැසකට තමන්ගේ ජීවිතය බේර ගැනීම සඳහා මේ රටෙන් බැහැරව ගිහින් ජීවත් වීමට පවා සිද්ධ වෙලා තිබෙනවා. තමන්ගේ ජීවිත අවධානම ගැන හිතලා රට හැරගිය සියලුම මාධ්‍ය හිතවතුන්ට මම අවස්ථාවක් කරගන්නවා මේක. ඔබට දැන් නිදහසේ පෑන හැසිරීමට පුළුවන් වාතාවරණය උදා වෙනවා. ඒ නිසා ඔබ නැවත මාතෘභූමියට පැමිණලා ඔබේ දක්ෂ පක්ෂකම් රටට ලබා දෙන්නට කාලය ලැබ තිබෙනවා කියන පණිවිඩය දෙන්නට මම මේක අවස්ථාවක් කරගන්නවා. විවේචනයේ රුස්සන්නේ නැත්නම් ඔහු දේශපාලනඥයෙක් හැරිට මම කවදාවත් දකින්නේ නැහැ. සාර්ථක දේශපාලනඥයෙක් නම් මාධ්‍යයට බය වෙන්න ඕනේ නැහැ. අද අමාත්‍යවරයෙක් හැරිට මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ආවේ මා විශ්වාස කරන හැටියට මගේ හෘද සාක්ෂියට එකඟව දෑත පිරිසිදු දේශපාලනඥයෙක් කැටිටයි කියලා මම විශ්වාසයි. මම කවදා හරි මේ තනතුරු අතහැරලා යන දාට යන්නේ ඒ දෑත කිලිටි කරගන්න නැති පිරිසිදු දෑතක් එක්කයි කියන එකත් මම තමුන් ආසයට මතක්.